චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයං බධන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමු තස්ස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ, වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා පින්වත්නී ඔබ හැමදිනාම මේ මොහොති ධර්මශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තුවන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය දරනු ලබන්නේ දෙදහස් විසිය එකේ නොඇැම්බර් මාසි විසි එෙක්වන දිනට ජන්මදිනේය දෙන ඩA සේපාලිකා චන්ද්‍ර සේකර මහත්මියයට නිරෝගී සුව දීර්ගායුස සම්පත්තිය පාර්ථනා කරමින් නිර්වාණාව බොහොදේ පිණිස මේ කුසල් හේතුවේවා වාසනාවේවාකෙන න අධිෂ්ඨානයත් සහිතව දියනියන් දෙදිනා ඇතුළු පවුලේ හිතවතුන්නේ එකතු වෙලා මෙදේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහිකරලා දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්්‍රවනය කරන්නට පින්වත්නී බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ දෙව්මිනිස් ප්‍රජ මුලාවක සිටින බවත් මුලාවං නිදහස් වන විදිහත් තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දේශනා කළේ මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ පවතින මුලාව අනාධිමත් කාලයක් තිස්සේ සිද්ධ වන දෙයක් සිද්ධ වෙමින් පවතින දෙයක් එතකොට මෙතන පින්වත්නී අපි ඉතාම හොඳින් තේරුම්ගන්න ඕන දෙයක් තමයි මිනිසුන්ට විතරක් නෙමී පිළිසරණ මගැහැරිලා තිබුණි දෙවියන්ටත් පිළිසරණ මගැරිලා ඉත්තිබුණි. ඒකයි භාග්‍යවුතුනාන්සිට සත්තා දේව මනුස්සානන් කියලා කියන්න. මිනිසුන් අතර වැඩියෙන් කතා භහක් තියෙනවා දෙවියෝ සම්බන්ධ. දේවාල ගැන දේවාල වලට ගිහින් ඒවාට කරන පුද පූජා ගැන ඒවා ඔක්කෝම හොඳයි කියලා හොඳයි කියලා හිතන කෙනෙක් හිතා ගත්තාවේ හොඳයි නම් හොඳයි අපිට කමකුත් නෑ හැබැයි අපිට කියන්න එක දෙයක්තිය න බෞද්ධ ප්‍රජාවට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ දෙව්මිනිසුන්ගේ ගුරුවරයා කියන වගේ බදුජාණන් වහන්සේම මතක් කළලා දෙව මිනිසුන් මුලාවට පත්තලා ඉන්න විදිහ ගැන. රූපා රාමා භික්කවේ දේව මනුස්සා, රූපරතා රූප සම්මුදිිතා, රූප විපරිනාාම විරාග නිරෝධා දුක්කා බික්කවේ දේව මනුස්සා විහරත්තිී. මහනිනි දෙව්මිනිසුන් රූපයට බැඳිලා ඉන්නාය. රූපයටම ඇලිල ඉන්නයි රූප රතා රූප සම්මුදිිතා. රූපයම සතුට වනාය රූප විපරිනාම විරාග නිරෝධා දුක්කා. සම්පූරණයම රූප විපරිනාමය ඉදිරයේ, නිරුද්ධ වීයාම ඉදිරියේ දුකට පත්වලා ඉන්නය කවුද මිනිස්සු විතරන් එෙමයි දෙවියොත්. මිනිස්සු කියන ඔක්කෝම රූපයෙන්ම සම්මුෘධිත භාවයට පත්වෙනය සද්ධාරාමා භික්කවේ දේව මනුස්සා සද්ධහ රතා සද්ධහ සම්මුදිිතා සද්ධහා විපරිනාම විරාග නිරෝධ දුක්කා භික්කවේ දේව මනුස්සා විහරන්ති ඒවාගේම පින්නොත් මහනිනී දෙව් මිනිසුන් සබ්දට බැඳිලා ඉන්න අය මෙ අපේ කතාව මේ කියන්නේ සබ්දට ඇලිලා ඉන්න අය සබ්දය සතුටු වෙනය සබ්දේ වෙනස්වීම ඉදිරියේ නිරුද්ධවීම ඉදිරියේ තමන්ගේ වසන්ගේ සබ්දය පවත්ව ගණන්ඩ බැරිවීම ඉදිරියේ අප්‍ර මානව දුකට පත්වෙනය දුකට පත්වී වාසේ කරණ අය දේමයි භාගවතු වහන්ේ මතක් කළින්. එතු දෙව් මිනිස්සුන්ගේ කතාන්දරේ ඔන්න ඔහොම එකක් තතාගතෝචකෝ භික්කවේ අරහන් සම්මා සම්බුද්ධෝ රූපාණන් සමුදයංච අත්තංගමංච අස්සාධංච ආදීනවංච නිසරණංච යථභූතං විදිත්වා රූපාරාමෝන්න, රූපරතෝන රූප සම්මුදිිතෝ රූප විපරිනාම විරාග නිරෝධෝ, සුකෝ භික්කවේ තතාගතෝ විහරති. පින්වත් මහනිනි. අරහත් සම්මා සම්බුද්ධ වූ තතාගතයන් වහන්සේ රූපේ හටගැනීමත්. රූපේ විනාසත්ව. ආස්වාදයක් රූපේ ආදීනවය රූපයේ නිස්සරණයක් තත්ත්වූ පරිද්දෙන් දැනගෙන නිස්සරණංච යථභහූතන් විදිත්වා තත්වූ පරිද්දිින් දැනගෙන ඒ දැනගැනීම නිසාම යථභූතන් විදිත්වන්න රූප රාමෝ රූපරාමෝ රූපයට නොබැඳී ඉන්නවා රූ රතෝ සම්පෝණෙන් රූපයට නොවැලී න රූපෙන් සතුටු නොවීන රූප සම්මුදිිතෝ රූප විපරිනාම විරාග නිරෝධෝ සුකෝ රූපයේ වෙනස්ව වෙන්වීම නිරුද්ධවීම හේතුකටගෙන සුක සේවාසය කරනවා. සුවයකින්ම ඉන්න ඔන්න සැපෙන් ඉන්න විදිහ. සැපින් ඉන්න බැරි වෙලාතිී යැයියි. සැපිට බැරිවෙලාතියන රූපය ගැන සමුදයද අත්තංගමයද අස්සාදයද ආදීනවේ ද නිසරණේද කියන. පස්තැනක පුද්ගලයාට නාම රූප ධර්මයන්ගේ යථාර්තය තේරුම්ගණ්ඩ බැරිවෙච්ච නිසාම තමයි රූප විපරිනාම විරාග නිරෝධෝ කියන ස්වභභාවේ ඉදිරිී පින්වත්න නිරන්තරේම, දුකට පත්වෙලා ඉන්ඩ වෙලා තියෙන්නේ. අපි එහෙනම් මේ පස්තැනග නුවන පහාතන් නැතුව මොන්නාභිධර්මීගෙන ගත්තත් මොන්නත් තරම් ධර්මය හැදෑරුවත්. මොන්න විදියට ධර්මය කටපාඩන් කළත් මොන්න තරම් පාඩන්කරගනයෝ මතකතියාගෙනී ඉටියත් මිලෝ වැඩක් නෑ. ඇයි මේ ඔක්කොම ආභිධර්මය ද ගැඹුරු බණද පටිච්ච සමුප්පාදේද ස්වාදයද ආදීනවේද නිස්සරණයද මේ ඔක්කොම දැනගන්නේ. මේ ස්කන්දයන්ගේ යථාර්ථය තේරුම් ගැනීම පිණිසමයි වෙන්න කවර දේකටවත් නෙමෙයි. ඒ අපි හැම කෙනෙක්ම තේරුම් ගණ්ඩ ඕන පින්වත්නි. මේ සදේවකස්ස ලෝකස්ස ඒ තේවෝ සුක සම්මතා යත්තචේතෝ නිරුජ්ජන්තී තන්තේසන් දුක්ක සම්මතන්. දෙවියන් සහිත ලෝකයේ විසින් සැපේ කියල සම්මතකරගෙන ඉන්න දේහස්සෙත් තියන සැපේ කවරක්ද කියලායි බුදුරජන් වහසේ හන්නේ. නිරුද්ධ වී යන ලෝකයක් තුළ සැපයෙන් වාසය කිරීම මිසා. ඒ නිරුද්ධවී යන ලෝකේඉදිරියයේ දුකක්මයි හටගන්නේ දුකමයි මුණගැහින්නේ දුකට වඩා අන් කවරදයක් වත්තේ පුද්ගලයාට මුණගැහෙන්නේ නැති බව. බුදුරජාණන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් පැහැදිලි කරා. සුකන් දිට්ටි මරයේෙහි සක්කායස්ස නිරෝධේන පංචනි කම්මිදං හෝතී සබ්බ ලෝකේන පස්සති. මේ සක්කාය සක්කාය කියන පංච උපාදානස්කන්දේ නැතිවීමයි ආරයන් වහන්සේලා විසින් සැප හැටියට දකින්නේ. සැපේ කියන්නේයන්න එතනයි. එතකොට සියලුම ලෝකය විසින් මින් නිරුද්ධ වෙන හැටියට ලෝකේම දැක්කොත්. මුළු ෝකයේ පවතින යම්තා කරූප, යම්තාක් ශබ්ද යම්තාක් ගඳ සුවඳ. යම්තා ්‍රස, යම්තාක් පහස යම්තා කරමුණු. මේවා ඔස්සේ ගොඩනගෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානික නිස්කම්දයන් ලෝකයම පින්වත්න සමුදය වී නිරුද්ධ වී යන හැටියට යම් ශ්‍රාවකයෙකුට දැකගන්න පුළුවන් වුණොත් ඒ දැකගත්ත ශ්‍රාවකයාට තමයි පින්වත්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අවබෝධය හදාගන්න පුළුවන් කියෙල්. අවබෝධය හදාගන්න පුළුවන්. වෙන කෙනෙකුට අවබෝධය කරා පැමිණන්න පුළුවන්කමක් නැහැපින්නත්. එමන අපට පැහැදිලි කරනවා දෙව්මිනිස් සහිත ප්‍රජාව දුකෙන් ඉන්නේ කුමක් නිසාද අවබෝධයට පත් එච්චි කෙනා සැපෙන්ඉන්නේ කුමක් නිසාද සැපේ කරා එනවානම් කොහොමද එන්න තියෙන් කොහොම දෙන්න තියන්නේ රූපානන් සමුදයන්චත්තංග මංචස්සාධංච ආධිනවංච නිසාර ංචින කාරණ ඉතා ගැම්පුරෙන් විමස 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 බලන්ඩයි තියෙන්නේ බලන විදිහ ගැන ඒක විදිහට අපි මිචර කල් කියලා තියෙනවා. පින්වත්න අද මේ උතුම් බුද්ධ දේශනාව සඳහා මාතෘකාපාටේ බොහොම දිග විස්තරයක් තියන්නේ. බුදුරජාණන් වහන්සේ නාමරූප දෙක ඇතිවන ආකාරය පිළිබඳ දේශනා කිරීමේදී. ඒවා කවුරුන්වත් නිර්මාණය කළ හෝ කවුරුන් දායාද කළහෝ, මවපුහෝ ඉබේ හටගත්ත හෝ කරමයෙන්ම සකස්සූ එකක් හෝ නොවේ යනුවෙන් දේශනා කර ඇති බව සඳහන් වේ. කොවු් මේක ඉබේ හටගත්ත එකක් විදියට බුදු දහම පෙන්නන්නේ නැහැ. ඇයි ඉබේ හටගත්ත එකක් විදිර පෙන්න්න නැත්තේ. ඉබේ හටගන තියනවනම් අපිට කරන්න දැන්න ෑනෙ. එතකොට නාමරූප ධර්මයන් කොත්තන පැවතුනත් දුකයි කියල බුදුරජණන් වහන්සේ වදාලාන මෙ ඉබේම නං හටගන තිය නති අපි මොනවා කරන්නද. ඉබේ හටගනතිය නති ඉබේ හටගත්තා කියන තැනම තමා තුළ අප්‍රමාදය උත්සාහය වීරයට පහරක් ගහන්නෙද. උත්සාහයෙන් වීරියෙෙන් මේ නාමරූප ධර්මයන් නිරවසේස වසෙන් නිරුද්ධ කරන්න පුළුවන්ය කියන කතාාවට මොකක්ද වෙන්න ඉබේ හටගත්තා කිවොත් මේ ඉබේමයි හටගත්තේ කිව්වොත්තේම පින්නත්නී එතන සම්පූර්ණයෙන් බුදුරජාණන් වහම්සේගේ බුද්ධ භාෂිතයට ඉඩක් පෙන් වෙයිද. ඇ ඉබේ හටගන තියෙන් ඉති අපි මොනවා කර්ඩද ඉතිං කරඩ දෙයන් නෑ කියලලා ඉඩ පුළුවන්. ඒවගේ මේ නාමරූප ධර්මයන් දෙක කවුරුවත් නිර්මාණය කලා කියලත් කියලා නෑ ඒකත් ඇත්ත. ඇයි නිර්මාණය කලා කියලා කිව්වනම් ොකද භාරතය හිටියේ. දශ්වර නිර්මාණවාදය ගැන කතා කරපු. ඒ වගේම භාරතය වැඩියෙන් හිටේ මහා බ්‍රක්්මන්ගේ නිර්මාණයක් ඇටන මහා බ්‍රක්්මයාගේ කටෙන් උපන්නාය කළවලින් උපන්නයි ක කිය ඔයකිවේ පතුල්වලින් උපන්නාය. හිස් මුදුලින් කෙසපලාගන උපන්නයීග සහරයි කතා කලාානේ. එතකොට මෙහෙම කතා කරන ලෝකයක කවුරු හරි කෙනෙක් මේ නාමරූප ධර්මයන්, ඇති කලා කියලා කිව්ොත් එහම මේවා නිර්මාණය කලා කියලා කිව්වොත් එහම තමන්ට උත්සාහය අප්‍රමාදීව වීරියෙන් සතිපට්ඨානය තුළ වාසය කිරීමෙන් මේ නාමරූප ධර්මයන් තමන්ගේ උත්සාහය වීරිය අප්‍රමාදය හැටියට ආර්යෂ්ඨාංගික මාර්ග පූුණු කරීම නිරුද්ධ කරන්නට පුළුවන්්‍ය කියන මතයට වෙලාවක් ඉඩක්වෙං වෙයිද. වෙෙන්වෙෙන් ඇයි උක වෙන කෙනෙක්නි කරලාතියන්නේ අපි මොනවා කරන්න දී තින් කියලා පින්වත්න. උච්චේද දෘෂ්ටියකට වැටෙනවා මයි ප්‍රතිපදා විදිකට කාම සුකල්ලිකානු යෝගයට හොත්තටට කාලයිමු උත්තට බීලයිමු නයවෙලා හරිකමු නයවෙලා හරි බොමු කියලා දැන ුත්ඉති එහෙම තමයි නමුත් එහෙම කියන තැනකට ශ්‍රාවකයක් පෙළබින් නැද්ද ඇයි දෙයන් වහන්සේ කරලාතියන අපිමොනා කරන්නද මහා බ්‍රක්්මන්් කරලාතිය නිතියා කරපු විදිහයට තම අපිට මේ මැවිලතින අපි කර්ඩ දෙයක් නෑ කියලා අර තමන්ගේ පැත්ත ට වගකීම ගන්න ගතිය තියෙයි දෙතන. තමන් වගකීම ගණ්ඩ ලෑස්ති වෙයිද පින්වත්. කිසිදු ආකාරයකින් තමන් වගකීම ගණ්ඩ ලෑස්ති වෙන්නේ නැහැ. තමන් වගකීම ගණ්ඩ සූදා නම් බෙන් නැපින්වත්මි. ඒ වගේම එකයි බුදුරජාණනාසමික අනුන් කලාා කියලා එක හෙලාම කියන්නේ නැතුව බොහොම පරිස්සමට කියන්නේ. ඊළඟට මේ වාක්‍යයේ තියෙනවා මවිස්තරේ තියෙනවා ඉබේ හටගත්ත හෝ කරමයෙන්ම සකස්සුවකු කරමීින් සකස්සුනා කියල බුදු දහම කියන්නේ නෑ. ඒකත් අන්තගාමී දෘෂ්ටියක්. එතු බුදුදහමය ලෝකයේ භාරතේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ හිටිය සියල්ලම කරමය කියල හිතපු අය. සියල්ලම කරමී ඉතින් අපි මොනව කරන්ඩ ද වගේ තැනක එතනත් නවති නොබුදුරජණ වහම්සේ මතක් කල සියල්ලම කරමයත් නිමි. අනුන්කළත් නිමි. මමම කළත් නිමි. නොකළත් නෙමි ඉබේ හටගත්තත් නෙමි දෙතුන්ගොල්ල එකතුවෙලා දෙමව්පියෝයි දරුවය හල පහළ මිනිස්සු යොක්කෝම එකතුවෙලා කළත් නෙමි. එමන කර්මය කළත් නෙමි. කරමය කලා කියලා කිව්වෝතුන් බරපතල විදිහයට කරමය මයි කියලා කිවොත්තේ මෙතන බුදුරජාණන් වහන්සිේ ශ්‍රාවකයයතනක කියීර වෙනවා. මොකද සියල්ලම නාමරූප ධර්මයන්ගේ පහලවෙන සියලුම දේවල් කරමයට පවරලා පැත්තකට වෙන්න බෑ කුමොකක්ද හේතු එම එවු මෙතර තියෙනවා එහෙමනම් කරමය සකස්සු එකක් නොවේ යන්න කොහොමද තහවුරු කරගන්න කියන එක කරම එකන කරමීින් සකස්සුනා කියල බුදු දහම කියන්න න්නත් නෑ කර්මින් සකස් නොවනා කිය එක හෙලාම කියන්නත් නැත්තටම එකහලාම කියන්නත් නෑ ඒක හරියට මේ වගේ දැන් හිතන්න මේ විදියට ජංගම දුරකතනයට ඇමතුමක් කෙනෝ ඇමතුමක් කෙනකොට අපි ඇමතුමට ප්‍රතිචාර දක්වනෝ. කතා කරන්නේ කවුද කතා කරන්නේ අම්මා දැන් ඔන්න ඔබ මෙිහිම් ප්‍රතිචාර දක්වනවාෝ අම්මක් කොහොමද දැගේ අම්මද කතා කරන්නේ දැගේී ඔබේ ජංගම දුරකතනින් ඇයින අම්මගේම හඬද හොදර කල්පනා කරලකන් ඒ අම්මමද අම්මත් නෙමයිනි ඇයි අම්ම නං අම්ම එතන ඉන්ඩපාය එහ වෙන කෙනෙක්ද වෙන්න කෙනෙකුත් නෙමෙයිනි අන්නේ වගේ දැන් උදාාරයකර හමගන්න දැංඔය අර මේ ෆොටෝකොපි වැශන් තියෙන්නේ ඒක අර උඩින් පොටෝකොපියක් ගහගන්ඩ වඋනාට පස්සේ එක අපි අ ස්කෑන් කරන්න දානවනීද අවශ්‍ය කොලේ දැම්මට පස්සේ ඒක පිටපතක්ගෙනවනී දෙලියට එක පිටපතක් ෙනවා එක පිටපතක් කාවට පස්සේ ඒක ඒක අරකමද ඒක ඒක මත්න මේ ඒකන එහම නගේ කුඩතින් යර ස්කෑන් වෙන තැනතියන් වෙන එකක්ද නැහැ වෙනකුත් නෙමේ අන්නේ වගේ. මේක පොඩි උබතෝ කෝටික තැනකත් අපි හිරවෙන හේතුව තමයි ඒකමත් නෙම වෙනකුත් නෙමේ වගේ මේක කර්මය යයි බුදු දහම තහවරු කරන්න ත් නෑ කර්මය නෙමේ කියලා කියන්න න්නත් නැහැ එක හෙලා කියන්න ත් නෑ තමන්ගේම දායාදය කර්මය කියලා අපි කියනවානි. නමුත් මේ සියල්ල කර්මයට බාරදිීල පැත්තකට වෙන තැනකට ශ්‍රාවකයක් පෙළබුණු දැඩ්ි අත්ත කිලමතාන යෝගයට ශ්‍රාවකයක් යොමු වෙනවාම. ගිලමතානියෝගේ බුදුදහම ප්‍රතික්ෂයප කරනවානි දැඩ්ඩිව දුක්දනයක. මංමමනි කරගන තියනෙ මොනවා කරන්නද දත්ත කාලහරි අයිකොරන්නඩ එපාය ඉතින් මණි කරගන තියෙන කියලා දැඩි අත්තකිල මතානියෝගයකට බුදුරජාණන්සක ශ්‍රාවකය යොමු කරන්නේ නැහැ බුදු දහම. ඒනිසා තමයි කර්මයම නොවේ කර්මය නමී කියලා කියන්නේ. දැන් ඒ නිසා බුදුරජණ වන්ස එකම සිද්ධිය කල්ලගෙන විධ පැතිවලින් විස්ථහරගස්තර කර. සෙම්ම සමුට්ඨානා ආබාදා සෙම කිපිලල් ලෙඩවෙනවා. වාත සමුට්ටානා ආබාධ වාතේ කිවිලා ලෙඩවෙනවා. උතු පරිනාාම ජාබාධ ඉරුතු විපර්යාස නිසත් ලෙඩවෙනවා. ඕපක්කමික ආබාධ වැරදි උපක්‍රම නිසාත් ලෙඩවෙනවා. මේ විදියට කියාගෙන 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 ගිහින්. බුදුරජාණන් වහන්සේ එක තැනකදී අපට දැනුම් දෙනවා අපට මතක් කරනවා අපට සිහිකරනවා කොහොමද පැහැදිලි කරනවා. මොකදද උනාන්සේ අපට දේශනා කරනවා මේ සියල්ලම කර්මයත්නෙවෙයි නං එක ඒක පැතිවලින් බලපානවන්නං ඒ හෑම බලපෑමක් අසම කරමි ආධිපත්තියකුත්තියෙන. සැට ෙමල්ලා ෙඩවෙනකොට උතුපරිනාම යරුතුවල විපරයාසේ බලපාන්න පුලුවන් තමයි. නාමුත් සීයට විස්ස විතර කර්මය බලපෑමකුත් තියෙන හැබැයි එක කොච්චට බලපානෝද කියලා තේරෙන්නේ නෑ. එනිසා බුදුදහම කර්මීයට කිසිදු ආකාරයකින් බාර දෙන්නෙනෑ. ඇයි කරමයම නං ඉතින් එතනින් පස්සි කර්මය තැවීම පිනිසා අධික දුක්කිත වැඩපිළිවෙලකට යොමු කරන්න බදුරජාන්ස උත්සාහ කලෙන් නැහැ. එහෙම නං නාමරූප දෙක ඇතිවෙන් නිකුමක් නිසාද. රපතල අන්න ඒක අපි විසඳ ගන්න මේ කරමය වුුණාද තමං කලාද අනුංකලාද මැව් අද මැවේ නැද්දැයි බේ පහල වනාාද මේ වගේ තැනක අතපොත ගගා ඉන්න එක කිසි තේරුමක් නෑ දෙැ ඔය ඕක තේරුමක් නැති නිසා බුදුරජාණන් වහන්සේ මේකට පැහැදිලි කිරීමක් කළ කෝමද මහනෙන මේක ඇති වෙන්නේ පටිච්ච සමපපන්නව අන්න ඒක තමයි බුදු කෙනෙක් කොයා ගත්තදේ පටිච්ච සමුපන්නවවා ඒක කරමී උනුසුමකුත්තියෙන්න්න පුළුව ෙවනැල්ලකුත් එෙමෙන් වැට්ලතිීට පුළුවන් හැබැයි මේක සිද්ධ වෙන්නේ කුමක් නිසාද සිද්ධ වෙන්නේ මේ නාමරූප ධරමයන් දෙ පහලවෙන්නේ කුමක් නිසාද පහලවෙන්නේ පින්වත්නී විඤ්ඥානයේ නිසා. විඤ්ඥානයේ බැස ගැත්ත තැනක තමයි නාමරූප කියලා ධරම දෙකක් පහල වෙන්නේ කොට මේ නාමරූප ධර්ම දෙකක් පහළලද මේ නිරුද්ධ කරනක නැි කරඩුවන විඤ්ඥානයේ නිරුද්ධවීමෙන් නාමරප නිරුද්ධ වෙල නො නමරූප නිරුද්ධවෙච්ච තැක තමයි සලායතන ලෝකය නිරුද්දධවෙනි සලායතන නිරෝධය යම්ශ්‍රාවකයෙක් සාක්ෂාත් කරගන්නවා නං. සලායතන නිරෝධය සාක්ෂාත් කර ගැනීම ගැන යම් ශ්‍රාවකයකුට ුවමනාවක් ඉගියක් කැමැත්තක් ඇල්මක් තියෙනවා නං. සලායතන නිරුද්ධ කරගන්ඩ යෙන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ කොහොමද. ඒ ඒ තැනදි විදර්ශනා කරමින් ආර්ය මාර්ගය තුළ ශක්තිමත්වෙෙන. එතැනදි උපදවාගත යුතු විශේෂ දෙයක් තමයි පින්වත්නි නාමරූප පරිච්චේදක ඥානය කියලා කියන්නේ. නාමරූප පරිච්චේදක ඥානයෙන් මේකයි කර්මය නිසා ඇති උනාධ බේ අටගත් අද දෙගොල්ලුක් කරා ද දෙවියූ හැදුවද ඔය විදිහට ලෝකයේ මේ ප්‍රශ්නයේ දිහා බලනොට වඩා බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රසස්ත ක්‍රමයක් මේ ප්‍රශ්නයේ දිහා බලන්ි ගැන කොහොමද. මොකක්දේ ප්‍රශස්තකමේ. ඒ ප්‍රශස්ත ක්‍රමය තමයි පින්වත්න මේ නාමරූප ධර්මයෙන් ඇතිවෙන්නේ හේතුූන් සහිතවයි. හේතුන් නිසා උද්ගතවෙච්ච පලයක් තමයි නාමරූපය කියලැන හේතුන් නිරුද්ධවීම නාමරූපෝ නෑම වෙලාක නිරුද්ධ කර ොළඹ බලන්න වගකීම තමන්ට පැත්ට දෙනවා. කර්මීකරා කිය කිවොත් එක ැක හිරවෙනවා අයිති මං කලින් කරගනන කියන තැනක නැහැ. මේක නිරුද්ධ කරන තැනකට ශ්‍රාවකයාගේ හිතාහදාගන්න පුළුවන් විදිහ තමයි මේ විඤ්ඥානය ප්‍රත්තිය කරගන නාමරූප කියල ධර්මයක් පහල වෙනවා. වි්්‍යානයේ නිරුද්ධ වෙන කොට නාමරූප ධර්මයන් නිරවශේස වස්සයෙන්ම නිරුද්ධ වෙනවා. හේතුූන් නිරුද්ධ කිරීමෙන් පළධර්ම නිරුද්ධ වෙනවා. කිය පටිච්ච සමපපන්න න්‍යායයෝජනා කරන්න තමයි බුදුරජාණන් වන්සර මුලින් කියපු කර්මය නිසාත් නෙමි දෙවියෝ හැදුවත් නමී මහාබ්‍රක්්මය ඇදුවත් නමේ තමන් ඇදුවත් නෙම කියලා. එ හෙලාම සාමූහිකවම ඉව කරන්නේ එකක නිසුන්ගේ ඔලුව භ්‍යන්තරතුර බලපතර කැමරදමීමක් ඇතිනෙන මොකක්දමීකට හේතුව කියලා. අන්නේ කැළඹිච්ච තැනක පින්වත්නී ඒ කැඹුණු තැනින් බුදුරජාණ නාංස ශ්‍රාව කැඩ විකල් පේ පෙන් ොමකක්ද හේතුන් නිසාට ගත්ත පලධර්මයක් විඤ්ඥාන පච්චයානාම රූපන්. විඤ්ඥානයේ ප්‍රත්තිය කරගනයි නාමරූප ධරමයන් පහලවෙන්නේ. විඤ්ඥානයේ නිරුද්ධ වෙනකොට නාමරූප ධර්මයන් නිරුද්ධ වෙනවා කියෙලා අදධැන ගන්න. ඉතින් මේක පැදිලි කරගන්නට නාමරූප පරිච්චේදක ඥානයේ කියන එක හොද්දට සුතමය චින්තාමය භාාවනාමය වසයෙන් උපදවා ගන්නම අවශ්‍යයි නාමරූප වෙන් කරලා වෙන් කරලා දකින නුවනක්තිේෙන් ෝල්. එතු නමරූප වෙන් කරර වෙන්කරර නාමය කියන්නේ මේකයි රූපය කියන්නේ මෙයයි කියලා දැනගැනීමේ පැහැදිලි අභිප්‍රායක් වුවමනාවක් තියෙන්ඩෝන්. එතුර මේ නාමරූප ධර්මයනුත් එයා නිසා මෙයායපෙනවා මෙයා නිසා යායපෙනවා වගේ කාරණයක් තියෙන්. දැන් මිනිහෙ කවාහනකට ගොඩ වෙලා යනකොට පින්වත්නී එක එක්කනක් කියනවනම් ඔය මිනිහ නිසා තමයි ඔය බස් දෙක යන්නේ එ කියන නෑ බස් දෙක නිසා මිනිහයන්නේ කියල දෙක්කම තර්ක විතර්ක කළාට වැඩක් නෑ. අන්නේ වගේ පින්නත්න මේ ගැන තර්ක විතර්ක හරිියන්න නෑ ද නාමරූප ධර්මයන් ඇස්තේ වුනත් එහෙමයි බස්ෙක නිසා මිනිහයනවද මිනිහ නිසා බස්ෙක යනවද කියනවට වඩා අන්‍යමං්‍ය වසයෙන් අන්‍යෝ්‍ය වසයෙන් සම්බන්ධවයි මේක පවතින්නේ පින්නත්න එතකොට මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීමේ නුවනට කෙන නාමරූප පරිච්චේදක ඥානයේ කියල. තුර නාමී කියන්නේ කුමක්ද. මොකදද නාමී කියලකන්. නාමී කියල කියන්නේ වේදනා සංඥාචේතනා පස්ස මනසිකාරය කියන ධර්මයන්ට. එතවට වේදනා සඥාචේතනා පස්ස මනසිකාර කියලා කිව්වත් මේ ඔක්කෝමත් ඉතින් විරූ වේදනා සංඥා සංකාර විඤඥානවලට මතමයි වේදනා සංඥාචේතනා පස්ස මනසිකාරය කියලා කියන්නේත් පන්නවත්න්නේ. එමනම් මි පංචස්කම්දේ පිළිබඳ මික්තරා විග්‍රහයක් තමයි මෙතනදී පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්ෙන්නේෙනෙ. රූපේගැන රූපස්කන්දේයට වේදනාව කියන්නේ වේදනාස්කන්දයට වේදනා සංඥා කියන සංඥාස්කන්දයට චේතනා කියන්නේ සංකාරස්කන්දයට. වේදනා සඥා චේතනා පස්ස කියල කියැන විං්ඥානස්කන්දයට අයිපස් විඤ්ඥාස්කන්ද වෙනි කෝමද ඉස්පාර්සය ස්පර්සය කියන්නේ ඇයිරූපය යහ වි්ඥාය තුන එකතු වෙන කන එකස්සේතියන නා මධර්මය යහැ අයිති රූපේ පැත්ත, රපේ අයිති රූපේය පැතට එකස් ෙතින වි්ඥානයයිති නමී පැත්තට එතකොට එස්ප ේදනා සං්ඥා චේතන පස්ස කියල පස්ස කියල කියැනීමකටද විඤ්ඥානස්කන්දයට මනසිකාරය අයිති. සංකාරස්කන්දට එෙමට මෙතන මේ පැහැදිලි වෙන්නේ නාමරූප වසයනුත් පංචස්කන්දය පිළි බඳවම එක්තරා විග්‍රහයක් තමයි පින්වත්න එතකොට මේ විදියට නාමරූප වෙන් කරලා හඳුනා ගැනීමේ නුවන ශ්‍රාවකයා මුලින් මහදා ගණ්ඩෝන. එතකොට මේ නාමරූප බිඳි ලගියොත්තේම පැවැත්මක්නේ අච්ිරං වතයංකායෝ පටවින් අධිශෙස්සති කියල කියන්නේ එත මේවිත් මේවාගේ බිඳියයාමක් ඇතිවුණුත් එෙම නාමධර්මයන්ගේ බිඳියයාම ඇතුුුණුත් රෝපස්කන්දයට පැවැත්මකුත් නෑ රෝපධර්මයන්ගේ ිදිියයාමක් ඇතිවුණුොත් නාමස්ක් නාම ධර්මයන්ට පැවැත්මකුත් නෑ. එමන නාමරෝප අන්‍යෝ්‍ය වසෙන් එකනෙකට එකනෙක මත ඇපෙන බව අපි හොඳට තේරුම්ගන්න අවශ්‍යයි. ඒත් එකම වැදගත්මදේක කර්මය කලාද නැද්ද මේවා හොය හොය ඉන්නවට වඩා පින්වත්නී. කොහොමද උනේ කියලා හොයෙනවටත් වඩා වැදගත්ම සාධකය තමයි මේ නාමරූප ධර්මයන් නිරුද්ධ කරන්න පුළුවන් තැනමොකක්ද. මේකනම් අරබුදය? මේ නාමරූප ධර්මයන් ඉතිරි නැතුවම නිරුද්ධ වීයන්නේ කොහොමද. ඉතිරි නැතුව නිරුද්ධ කරනවා කොහොමද නිරුද්ධ කරන්නේ කියන කාරණය පිළිබඳ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයායට නුවනක් තියෙන්න්න ඕොන්. නාමරූප ධර්මයන් නිරුද්ධ කරන එකයි වැදගත්දේ. නිරුද්ධ කරන්න තියෙන්නේ පින්වත්න නාමරූප කියන එක ඇතිවෙනආකාඩය දැකලා එතනින් එහාට පින්වත්නයා, සම්මර්සන ඥානයකුත් තුපදව ගණ්ඩඕන, පච්චේ පරිග්ා ඥානයකු තුපදවග්ඩඕන මේ නාම රූපදරමයන් කුමක් නිසාද ඇතිවෙන්න කියලා. දැන් අපි කියන ඕනි කර්මී නිසාත් ඇතිව නෑ කියලා දැම් මේ පිනතුන් විමසන මේ ප්‍රශ්න, මාතෘකාවවෙත්තිය ඒකනි කර්ම නිසා ඇතිවේ නැත්තං. කවරක් නිසාදමික සිද්ධ වෙන්න කියලා. කර්මය නිසාත් මේ න කවරුවත් කරත් නැත්තන්ද යුකරෙ නැත්තං. මපිය කලෙත් නැතන් තමන්රගත්තෙත් නැත මොකක්ද නාම රූපධර්මයන්ට හේතුව මොකක්ද කියලා වෙන්වෙන් වසයෙන් විමසල බලන්ඩෝඩ. එතකට මේ රූපය කියන එක ඇතිවෙන්නේ දැන් රූපය බලමුක රූපය ඇතිවෙන්නේ කුමක් නිසාද රූපය කියන ස්වභභාවය උද්ගතවෙන්නේ කවර දෙයක් පදනම් කරගනද පින්වත්න මේ රූපය කියන ස්වභාවය ඇතිවෙන්නේ. රූපය කියන එක ඇතිවෙන්නේ පින්වත්නී? ආහාරයේ නිසා කිය අපි කියලා තියෙනවා ආහාර චක්‍රය ගැනත් කියලා කියලා තිනවා ඉර්තුව නිසා රූපය සමුදේ වෙනෝ කරමී නිසා රූපය සමුදේ වෙනෝ චිත්තයේ නිසා රූපය සමුදේ වෙනෝ එතකොට ආහාරය ඉරුතුව කර්මය චිත්ත කියන ස්වභාවයන් නිසා රූපය සමුදේ වෙන කණබන කෑමිින් තමයි මේ රූපය නඩත් වෙන එනිසා රූපයේ පැවැත්මට ආහාරේ රිජු දායකත්වයක් තියෙනවා අද නැද්ද තියෙනවා ආහාර සමුදයෝ රූප සමුදය ආහාර සමුදයා රූප සමුදයවූ කම්ම සමුදයා රූප සමුදයෝ එතකොඩ අපට තේරනො මේ ආහාර කර්ම එරුතු චිත්ත කියන ස්වභාවේ මත රූපය පවතිනෝ එමන රූපය ඇතිවීමේ හිේතු දැනගන්න ඉට පස්සේ නාම ධර්මවලත් ඇතිවීම දැනගන්න. මොනාදම නාම ධර්ම කියල කියන්නේ වේදනා සං්ඥාචේතන පස්ස මනසිකාර කියන්නේ වේදනා සංඥා සංකාර විඤ්ාම ගමකු වේදනාව ඇතිවෙන්නේ කුමක් නිසාද වේදනාව ඇතිවෙන්නේ පින්වත්න වෙන මොක්වත් නිසාන්නෙම වේදනාව ඇතිවෙන්නේ පින්වත්න ේද ඇතිව ඉස්පර්ශයේ නිසා ඇසද රූපයද චක්කු විඤ්ඥානීද කියන තුන සුසංයෝගය නිසයි පින්නත්න ඇහි ඉස්පරසය හටගත්තේ ඇයි ස්පරසය හටගත්ත හෙමයි ඇසයි රූපය යහේ විඤ්ඥානයතුන සුසංයෝගයෙන් ඒතුනි සුසංයෝගයට එකතුවීමට කිය නොමකක්ද ඉස්පර්සයකෙල් හමනං ඉස්පර්සය නිසයි ේදනව ඇතිවෙන්නේ චක්කු සම්පස්සජා වේදන හෙන් වේදනාවහට ගන්නේ ඇහහි ස්පර්සය ඇතිවුණුත් විතරයි. කනිින් වේදනාවට ගන්නේ කනි විස්පරස හ ත්තොත් විතරයි. නාසයෙන් වේදනාවටගනින්නේ නනාස ස්පරස හ ත්තොත් විතරයි. දිවේ වේදනාවටගන්නේ දිවේ ඉස්පරස හට ත්තුොත් විතරයි. කයවේදනාව ඇතිවෙන්නේ කයි ස්පරසය හැට ගත්තොත් විතරයි. එතර රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන දේවල් ඇතිවෙන්නේ. වෙනවෙනම තේරුම් ගන්ට මේ නාම ධර්මය ඇැතිවන්නේ කුමක් නිසාදි කල තරු ගන්නද මෙතන එතුර ඒ එක තේරු ගන්නකට තේරෙනවා එකක කර්මය නිසා කියනෙ කොයිතරා වැරදි කතාාවද මේ ලස්සන්ට හේතුන් නිසා උද්ගතවන පළ ධර්මටිකක් විදියට ුදුරජන් වවාස මේක මනාව පැහදිලි කරලා තියෙද්දී. යම් පුද්ගලෙක් කරමයටට බාධනවන ඒක මොනතර මෝඩ වැඩක්ද කියලා. අවබෝධය කරා යන ්‍රාවකයාටම තේරෙනවා. පේන්්ඩ් පටන්ගන්නවා පින්නවත්න. දෙැම්බලන්න එතනින් එයාටගහින්. ේද සං්ඥාව සංඥාව ඇති වෙන මොකක්න සංඥාව ඇති වෙන්නේ තිස්පර්සය නිසා. පින්නත්නී ඇසද රූපයේ ද චක්කු විඥානයේද තුන එකතු වෙච්ච නැත්තං රූප ස්ඥා කියල කොටසක් හිතේ පහළ වෙයිද. පහල වෙන්නේ කනයි සබ්දයි සෝත විං්ඥානය තුන එක නැත්තං සබ්ද සං්ඥා පහල වේදි හිතේ නෑ. හිතේ සබ්ද සං්ඥාටහන් වෙනේ ඒවා සටහන් කරගන්න ඕනි. ඒවා සටහන් කරගන ඒ සටහන්න ඒ සබ්ද ස්ඥාවලට මුලාවට පත්තල ඒවා හොඳයි මිහිරී කියරල්ලූ හමනි ඒ සංඥා නැවත නැවත ලෝකෙන් හොයන්න හිතෙන්නේ අපිට එහෙම හිතෙනවානයේ සබ්ද සඥා හිත තුළ ම ලියවගත්තාම නිමිති අනු නිමිති සටහන් කරගත්තාම ඒ සබ්දය පදනම් කරගෙන ලෝකයට ගිහින් ඒවා හොයන්ද හිතෙනවාන පිවොත්න එක ලෝකෙ හැටිනිි සබ්ද සංඥා ගන්ද සඥා ක්කෝම ඇතිවෙන මකක් නිසා දිස් පාර්සයනි සම වෙන වෙනම දැනගන්නවා. පච්චේ පරි්ගාඥානී කළකැට කියන්නේ වෙන්න වෙනම දැනගන්නවා. එතකොට තේරවා මේකම කරමීෙන් ඇතිවෙච්ච බරබු දෙයක් නමී කරමය යැයි මේකට පවරන්න බෑ කිය මේක සුතමය චින්තාමය භාාවනාමී වසේ මේ දකිනකොට තේරවා මේ කරමී කියලා කිවොත් එක මොනතරම් වැදි කතා වදල හේතු සහිතෝ වෙන්වෙන් වසෙන් පේනවා අඒ. දුවේ කරම හවනැල්ලක් තියන්න පුළුවන් මක කියන් කෙරරිජ රම මයි කියල කියන්න බෑ කියන එක මම්මේ කියන්. රමය අම් ආධිපත්වයක් තියෙන්න්න පුළුව අම්මකද බුදුරජාණන් වහන්සේම වදාලා මහනිනි කරමය උත්පත්ති ස්ථානී කරගෙන කම් බන්දු කර්මයේ ඥාතිවරයා කරගෙන කම් පටිසරනූ කර්මි පිළිසරණ කරගෙන කල්්‍යානංවා පාපකංවා අස්ස දායාදෝ යහපත්විදියටටහරි යහපත්වදියට හරි තමන් කරපුදේකාදායාදය කරගෙනයි මේ ස්සරහට දුවගෙන දුවගෙන යන්නේ කියලන්නේ බුදුරජාණන් වහන්සේ අපට වදාලේ පින්වත්න. අපට තේරෙනවා කරමේ ආධිපත්තියක් තිය නොනමුත් රිජුවම කර්මය මේ පමණයි කලපට කියන්නත් බෑ ඒම කිව්වොත්තයම පින්වත්නි මේක කර්මවාදයටම බරවෙලා ු්දේශාව පුබ්බේ කත හේතුවාදයක් නෙමේනි පින්වත්න සියල්ලම පෙර කරමයට බාරධෙන එකක් නමි. පුබ්බේ කත හේතුවාදීන් කියලා භාරතය වෙනම කොට්ටාසයක් හිටිිය ඇහම බාරද දෙෙන් ැහැ බුද්ධ දේශාව ඒනි වවෙන් වසේෙන් හේතුන් සහිත විමසනකොට තේරනවා ස්පර්සයෙන් නැති තනක කොහෙද සඥා එක නාම ධරම කොහෙද ඇති වෙන්න කියලා තේරෙනවා. වේදනා සඥා චේතන අහිතේ නොයක්කාකාරය චේතනා තව්ධයින් කෝත් සංස්කාර ධරම හිත තුළ උද්ගත වෙන්නේ ඇයි හිත තුළ උද්ගත වෙන්නත්. ස් පරසය නිසාමයි ඇහැයිත් ඇසද රූපයද චක්කු විඤ්ඥාණය දෙ කියන තුනේ සුසංයෝගය යම් තැනක ඇතිවුණහම එබඳු සුසංයෝගයක් තියෙන තැනක තමයි පින්වත්නී ඒ ඇස පදනම් කරගෙන හිතේ සිතුවිලි ජනිතවෙන්නේවට අපින රූප සංචේතනා කියලන. කනයි සබ්දයයි සෝත විඤ්ඥාණයයි කියන තුන එකතු වනාට පස්සේ ඒ තුනේ එකතු වෙච්ච තැනක තමයි පින්වත්නී. ඒ තුන එකතුවෙච්ච තැනක තමයි සෝත මේ කන පදනම් කරගන හිත තුළ සිතුවිලි ජනිත වෙන්නේ. හිත තුළ සිතුවිලි ජනිත වෙන්නේ. ඒමට අපි සංකාර කියල කියනවා. ඒමන කන සම්බන්ධව කනහරහා සිතුවිලි ගලන්නේ කණ ස්පරස වෙච්ච වෙලාවට විතරයි වෙන වෙලාට ගලන්න තතුට ැතුුලම් වෙන වෙලාට අපට ගේකෙව කල්පනාවට ඒ මනෝ විඤ්ඥානය. මනසයි අරමුණයි මනෝවිඤ්ඥානයයි මනසද ධර්මද මනෝවිඤ්ඥාණදිකෙන තුන එකතු වෙච්ච තැනකොය කල්පනාවන් නැති වෙනවා. ඒ කලින් අහගත්ත දේවල් වෙන්න පුුවන් කලින් දැකගත්ත දේවල් ෙන්න්න පුළන් ැගත් දේවල්ෙන් ුලන් ඒවෙලාව චක්ු විඥාන සෝත ඥ්‍යා ක්‍රියත්මකෙන නෙමි.ඒ අපි බොහෝම පැහැදිලිව ඉතාම පිළිවලින් ලිහාගෙන තියාග්ඩඕන එකක්. තු එහෙමනම් අපට තේරෙනවා චේත්න මේ සංකාර ඇතිවෙන්නෙත් මොකක් නිසාද ස් පරිසය නිසා. වේදනා සඥා සංකාර විඥ්‍යා විඥානය ඇතිවෙන මොකක් නිසාද වි්ඥාන ඇතිවනි නාම රූපධර්මයන් නිසා. නාම රූප ධරමයන් නාම රූපධර්මය ිලක්ක කරන නැතිව ඇතිව නැතිවි ැතිව යන ස්වභාවයක් තියෙන්න්නේ කියලා අපිට මික ගැඹුරෙන්ම් බලකොට එෙම තේරෙනවා. නාම රප ච්්‍යය විංඥාන විඥා පච්්‍ය නමරපන් කෙල ි දෙ පැත්තට කියන්නේෙත් ඒේකයි ඒකත් බොහම පරිසමට ලිහා ග්ඩෝන එකක් ඇත්තට. මේ විදියට දැනගන්න කොට යා පයාට පින්න්නත්නී නාමරූපයන්ගේ සමුදයත් නාමරපයන් ව හේතුවත් දුකේ නාමරූප නිරෝධයක් පේඩ පටන්ගන්න. නිරුද්ධ කරන ප්‍රතිපද විරේ ආර්යාෂ්ටාංගික මාර්ගිකිල ඔන්න සමාධිට්්‍යිය තු හිටගන්න. ඒ සම්මාධිට්ටිය තුළ හිටගන්න කොට යාට තේරෙනවා මේ නාමරූප ධර්මියන් සෑම වෙලාව ොන්න බලන්න මේ නිරුද්ධ කරන ප්‍රතිප දව කර්මය මයි මේක වෙන්නක වනන් මේක නිරුදධ කරන්න විදිහක් නෑ දතකාලා කර්මය නිර කර්මය ඒකන පුබේකතේ හේතුවා දෙයක් කියන තැනක සසිල්ලම පෙර කරමය නි නාමරූපදධර්මය හට ගන්න න තැනට ගියොතුන් ශ්‍රාවකයා දත්තට දතතියාන්න තද කලත්ක නිරුද්ධ කරන්න බෑ බන්දෝත් සහහි වෙනවා. පසුගාමී වෙන වවස්්‍රාවකයා. එතනදී අපට පුළුවන් වෙන්න ඕන පින්න්නවත් මෙතනදි මම වෙන පරියාකබට කියන්න. මෙතනදී අපට පුළුවන් වෙන්න ඕන මේක තේරුම් අරගෙන. මේ නාමරූප මෙන්න මී මේ හේතුන් නිස යුද්ගත වෙන්නේ. මෙන්න මේ මේ හේතු නිරුද්ධවීමෙන් නාමරූප ධර්මය නිරුද්ධයල යනවා. එතකට මේ නිරුද්ධ කරන්න නම් මෙන්න මිබඳු ප්‍රතිමදාවක් තියෙනවා කියලා යම් කෙනෙක් කවිීමමසල එයාගේම හිත තුලින් අරර් අභ්‍යන්තර පාරිශුද්ධියය පිණිස මාර්ගයට බැහැගන්න ඕන.ඒ අභ්‍යන්තර පාර්ශුද්ධිය පිණිස බහින මාර්ග ගොඩක් තින එකක් පිරිසුදුකම ගැනම මෙතන තුනෙත් නිසා අපි ගමුකෝ විසුද්ධිය කියලා විුද්ිය පාරිශුද්ධය කියන එක විසුද්දිය කියන්නේ. තරේ විසුද්ධියෙන් පිරිසුදු වෙන්න ඕන නාමරූප ධර්මයන් නිසා හිතෙක් තුළ කෙලෙස් උපදි නැතිවිදියට නාමරූප ධර්මයන් නිරවශේස වසෙන් ඉතිරි නැත්තුවම නිරුද්ධ කිරීම මයි ශාන්ත. නාම රූප ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ කිරීම මයි ප්‍රනීත කියලා ඒක සම්පූර්ණම නිරුද්ධ කරන තැනකට අපේ හිත සකස්කර ගණ්ඩෝන පින්වත්න. එබඳු තැනකට අපේ හිත සකස් කර ගැනීම පිණි අපට පින්වත්න රිජු වැඩපිළි වෙලක්තියෙන් ඩෝන්. වක්්‍ර වැඩ පිළි වෙලක් මේ රිජු වැඩපිළි වෙලක්තියෙන් දෝ. එතුඒ රිජු වැඩපිළි වෙල තුළ අපි මේ නාමරූප ධර්මයන්ගේ මූලික වසයෙන් සුරක්ෂිත භාවය හදන්්ඩෝ. නාම රූප ධර්මයන් එකතුවෙච්ච තැනක නාම සහරප ධර්මය එකතු වෙච් තැකනි පිනොත් ආයතන ගඩනැගෙන්නේ. නාමරූපච්චයා සලායතනන්නේ. නාමරූ දැම් බලන්න මේක කර්මින් කර්මක කර්මී කියලා දත්තට දතන තියාගෙන මේ දත්මිටි කාගෙන මේක තවන්ඩ බෑ කියන එකට හේතු සහිතෝ බුදුරජාස මේක ලස්සන් නිරුද්ධ කරන පටිාටිය පැහැදිි කරනවා ඇතකොට මේ ශ්‍රාවකට කොච්චර නිදහසේ නිවාහල්ව බොහෝම සැහැල්ලුවෙන් මේ වැඩ පිළිවෙල තුළ ක්තිමත්වෙෙන්න්න පුළුවන්ද කියලා මොහොතක් හිතල බලන්න පින්වත් මේක කොච්ච ලස්සනද කිය හිතල බලන්න. මේ විදිට ශ්‍රාවකය ඇතිවෙනකොට විසුද්ියය කරන අපි සප විුද්ධියම ිතන් ගලපලගමක මය වගේ පිරිසුදුවෙන්න්න පුළුවන්ගේ කියලා කිවට කොහොම පිසුදුව කියල කොඩ දන්නත්නයන ැම් බලන්න මෙතන්ටම සප්ත විුද්ිය යෙදුවොත්. මේක මෙන්න මේ හේතු නිසා නාම රූප ධර්ම ඇති වන්නවා කියලා වෙෙන්මෙන්මසයෙන් තේරුම් අරගන ඒ හේතුම නිරුද්ධ කිරීම නාමරූප නිරුද් වෙල යනවා කියලාත් තේරුම් අරගෙන නිුද්ධකිරීම ප්‍රතිපා වාර්යේෂ්ාංගි මාගගේ කියලා තේරුම් අරගෙන අපි කිය න සක්් විුදියෙන් පිරිසුදුවෙන්න්න. කිය ඔන්න පිරිසතුුවේ ආකාර බලන්න නාමරප ධර්මයන් ලක්ක කරමක ඕනෙකට ගලපල බලන්න පන්නවත්න්නේ. මේවා කොතනනි ස් පරිසකරත් නි වනිස් පරසරගන්න පුළුවන් විදිිය ඩයි භාගතු නාන්සල මෙම පැහැදිලි කරලා තියෙන. රථවිනීත සූත්‍රහෙම බලන්නටක්වන්දර හෝ පෙල්ලා ඔහයාලා වුවමනාවෙන් බලන්න පින්වත්න්නේ. කො ඔන්න සීල විුද්ිය නි පලනනිය කියන්නේ බැෑම් සලවිුදියා අකාශ්‍යයවෙෙන නාමරූප ධර්මයන් හටගත්ත තැනක ආයත්තන ඇති වෙන ආයතන ඇතිවුණාට පසේ රාගදේශමහෝ ඇතිවෙන විදි සංකාරධර්මයන් තට ගලාගෙන ඉන්න පුළුවන්නේ. ඇයි ගලාගෙන ඉන්නේ සංකාරධර්මයන් ඇයි නාම රූප ධර්මයන් එකතුනාම ඇස සම්බන්ධ ඇස සම්බන්ධ නාමරූප ධර්මයන් එකතුනාම් මේ තුළතිනි අවිද්‍යා සහගත කල්පනාවන්නං. අත්්දකින ලෝකේ තුළින් රාගදේශ මෝහදී කෙලෙස් ධර්මයන් හිතට ගලන්ඩ පුළුවන්ද බැරිද. කල්පනා කරලා කියන්න හිතට ගලන්න පුළුවන්. රාගදේශ මෝහයන් හිතට ගලාගෙන ගලාගෙන ඉන්න පුළුවන්. අන්න ඒකයි සීල විසුද්ධි අවශ්‍යවෙෙන මුලින්ම. සීල විසුද්ධිය. පින්වත්න සීලයේ පතිට්ටාය නරෝ සප්ඥෝ චිත්තාම් ප්ඥංච භාවයන් මේ විදියට කියන්නේ ඒකයි. මෙතන ඉට පස්සේ මෙත්තන ඒ මොහොතේ ආයතනයේ පරිස්සං කරගත්වොත්, ඒ මොතේ ආයතනය නිසා නිමිති අනු නිමිති සටහන් වෙන්න. ස්වල්ප රකවරණයක් දි ලොකු දෙයක් නිමි. ොට ැෙ හිතේ දැන්ද දැන් ල තියනෙස්වල් මක් ව ද කියල හමතිේ ඒ සහට රුද්දරගන්න පුුව. ැන් දොරහගත්තා මෙවරයිනි කනුවෙනක දැන්ව අනධිමත් කාලයක් තිස්සේ හුලග නිසාම රොඩු ඇවිල් ඇවිල් ඇල්ල තියනවාන දොර වැවහම රොු න්න කිය න්නව ල ොරහල න්ටප ඇතුල සුදකරන්න කල අන්න ඒ වගේ එකක්තමයි මෙතන කරන්න. ඔන්න සීල් නාමරූප ධර්මයන් පදනම් කරගෙන ඔන්න නිරුද් කරන විදි නමරූප ධර්මයන් පදනම් කරගන නොයෙක්කාකාරය ලේස ධර්මයන් ඇති නොවෙන විදිහයට සීල විසුද්ධිය තුළ ශක්තිමත් වෙනවා. සසර තරණයට ඉත්තාම අවශ්‍ය මූලික අංගයක් මේක. මේක ප්‍රධාන අංගයක්. ඊට පස්සේ තමයි චිත්ත විසුද්ධිය හදාගන්න සිතේ එකඟ භාවේතුරින් කෙලෙස් සිතුවිලිවලට ගලන්ඩ දෙන්නේ නෑ. නාම රූපධර්මයෙන් එකතු වෙච්ච තැනක විටක රාගේද විටක දවේසේද විටක මෝහයද විවිධාකාරෙන් ඇති වෙනවා. ඒවා ඇතිවෙන්ට නොදී චිත්ත විසුද්ධී හිතෙන් පාරිශුද්ධියයට පත්කරගන්නවා. මෙතන යඩුම පලවෙනි දිහානය වගේ තත්ත්වයක් වත් දියුණු කර ගනිමින් තමයි සිත නිසල භාාවයට පත්කරගන චිත්ත විසුද්ධිය හදාගන්නවා චිත්ත විසුද්ධි. ඒක නිවන් මාර්ගයට බොහෝම උපකාරාර්ථයෙන් වැදගත්වන ඉතාම අත්‍යවශ්‍යම අංගයක් චිත්ත විසුද්ධී නාමරූපයන් නිලක්ක කරගෙන ඇති කරගන්න එළඟට දිිට්ට විසුද්ධ හදාගන්නවා මොකද මේ දිට්ට විසුද්ධිය කියල කියන්නේ මේ නාමරූප ධර්මයන් කියන්නේ මම නාමරූප ධර්මය නි එකතු වෙච්ච තැනක මමඉන්නවා මම මගේ මගේ ආත්මයේ කියලා අල්ලගෙන සත්වයෙක් පුද්ගලය කියලා හිතාගෙන හිටපු ගති අයි මෙතැනින් බැහැරවෙන්නේ දිිට්ට විසුද්ධිය තුළ නාමරූපැහැර මෙතන සත්වයෙක් නෑ පුද්ගලයෙක් නෑ කියලා පැහැදිලිව තමන්ගේම දෘෂ්ටියෙන් අවබෝධ කරගන්න. තමන්ගේ දෘෂ්ටීෙන් අවබෝධ කරන. එතකට පහැදිලි මේ නාමරූප ධර්මියන්ගේ ඇතිවී ඇතිවි නැතිවි නැතිවයාමක් විතර මයි මෙතන තියනෙ. ඊට වඩා අන් කවර දෙයක්මත් නෑ කියල යාට හුත්තටම පේන්ඩ පටන්ගන්න. අන්නේ එක පේන්්ඩ පටන්ගන්නකට මම කෙටියෙන් කියන්නේ බැම මෙතන මෙ නාමරූප ධර්මියන්, කර්මී නොවේනම් කොහොම වෙන්නේ කිය මේ ප්‍රශ්නය හලා තිබන්නේ එකයි ම මේ එම කියන්නේ. ඊළඟට උපදන්නේ කංකා විතන විුදදිින් දැසැක ඔක්කොම දරුවවා නෑනනි කර්මී බල පැමත් තියෙන්න්න පුළුවන්ද බැරිද. යයි වගේ දැ මේ ප්‍රමී මාතෘරකා විත අබදීති එක නිදහස් වෙනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ිය දිිට්ට විුද්ිය ක්‍රමාණකුලො වඩනකොට. තේරෙනවා කංකාවිතර මේක හේතුන් නිසාමයි හටගන්න. කංකා විතරණ විසුද්ධිය ගැන සැක දුරුවෙලා පිරිසුදු භාවයට පත්වෙනවා කියලනි. බුදුරජාණන් වහන්ස ගැන ධරමී ගැන සංගයා ගැන පෙරභවේ ගැන පසු භවේ ගැන පැරපස, උභය භවය ගැන සීලය ගැන සමාධිය ගැන ප්‍රඥ්ඥාව ගැන. නොෙක් කාකාරයෙන් හිත තුළ උද්ගත වෙච්ච සැකයක් තියෙනවාන කංකාවිතරණ විසුද්ධියදී පින්වත් සම්පූරණයෙන්ම ඒ සැක එයාගේ හිත තුළ දුරු වෙලා යනවා. එතකොට එයාටත් මක කරමී නිසානාාදේවු මැව්ද ොමක්වත් ඇතිවින් නෑැ පන්නත් ොයිවිදිහට ඉස්සලාට යනකට මග්හමග ඥාන දර්න විසුද්ධිය උපදිනවා. මකද මාර්ගයයි අමාර්ගයයි වංකර ලඳන ගන්න පුළොන්. මේවා දෙවු හැදවෙත් නෑ අපි හැදවෙත් නෑ මේ හේතුන් නිසා මාටගත්ත පලධර්මයක් කියලා මාර්ගයයි මේක තමයි මාර්ගය මේ සීල සමාධි ප්‍ර්ඥානම් වූ එකම මාර්ගය තුළින් තමයි මේ වැඩි වැඩපිළිවෙල තුළ දායාදවෙන්න තියනිි කෙල පැහැදිලිව පේන තිෙනවා. මේ නාමරූප ධර්මයන් නිරවසේස වසයෙන් නැතිවෙන්න නැත්තං ඒක තමයි ශාන්ත. ඒක තමයි ප්‍රනීත කියලා බොහොම පැහැදිලිව පෙන් පටන්ගන්න ඉට පස පටිපදාානාඥාන දස්සන විසිද්ධිය. ප්‍රතිපදාවෙන් විසඳ නොමී ප්‍රශ්නී මෙතන පින්නත්නී එතකොට ප්‍රතිපදාඥාන දර්ශනය තමයි උදය අබ්ඥාන බංග බයතු පට්ටාන ආදීනව නිබිදා ඔක්කොම යාායිතිවෙන් තුොරො මේ උද අබ්ඥානය තුර මෙයාට පැදිිව පේෙනවා ම පිපාන දසන විද්ධියම් පිරිසුදවෙනකු භානාවත් එක්යි ඒක සම්බන්ධ එතකොට එයායට පේනවා මෙතන නාම රූප ධර්මය ඇති වෙනවා නැතිවෙන උදය අබ්ඥානයේති. හොතට දැන ගන්නවා. ඇති වෙන නැතිවෙන හේ තුත් දැන ගන්න ඇතන්. තියතොට මේ කර්මීට පවරණ ගතියක් කොහොමටවත් එන්ඩ විදික් නෑ. නිකං අඹමල් රේනුවකවත් අදහසක් එන්නේ නෑ. මෙතන සම්පූරණයම පටිපාදා ඥා දස්සන විසුද්ධියෙන් යා විසුද්ධියට පත්තෙනකොට මෙතන්ට තමයි ඔක්කොම විදර්ශනා ඥානායිතය එකක පල්ලවෙනි එකන පින්නවත් නිමොකක්ද. උදය්ා්ඥානයේ? දය වැය පේෙනවා කවරක උදේ ඇද පේන්නේ නාමරූප ධර්මියන්ගේ උදේවයි නාම රූප ධර්මියයන් හටගන්නවා නිරුද්ධ වෙනවා හේතුන් නිසාට ගන්නවා හේතුන් නිරුද්ධව වෙනකොට ඉත්තිරින් නැත්තුවම පොඩ්ඩක් වත්ඉතිරි නොවීම නිරුද්ධ වී අනව නේද කියලා බොහෝම පැහැදිලිව ශ්‍රාවකයාට දැකග්ඩ ලැබෙනව පිවත් එතකොට ඥාන දස්සන විසුද්ධිය එතකොට මෙතන දිඥාන දස්සන විුද්ධිය තමයි මේ සම්පූර්ණයෙන්ම සෝවාන්වෙච්ච මාර්ග සිතයි පලසිතයි හඳුනාගන්නේ. ති මේ විදියට ඕනනං අවශ්‍යනං අපිට පුළුවන් මේ නාමරූප ධර්මම ඉලක්ක කරගන ගැඹුරින් විදර්ශනා කරලා අවබෝධය පැත්තටම හිත හදාගත්ත සැබෑස්ශ්‍රාවක භාවයක්හදාගන්න පුළුවන්. තොට අපිට මේ විදියට හෙමනං අප ප්‍රතිපදාවකින් තමයි මේ කතාව පැහැදිලිව දැකගන්නතියෙන්. මේ පින්නතු හනකාරණ පැහැදිලිව දැකගණඩතියනෙ ප්‍රතිිපදාවගින්. ඒනිසා ම කියන්නේ මියහාගත්ත දැනුම ඔස්සේ. උන්දට ඔය කියන නාමරූපධර්මි ලක්කරගන කරන භාවනාවක් කෙරෙහි තමන් ්‍යවදානය යොමුකරගන්නකයි වටින්නේ. ඒවාගේ මේ පිෙනතුම් තවකාරණයක් කාද. මේ දිනවල නිවස්සේ සිට සිල් සමාදං වන විට රූපවාහිනිී ධර්ම දේශනා අතරතුර ඇසෙන දකින ගීත සහ දැන්වී මගින් සීලේටහානයක් වෙනවාද කෙටියෙන් පැහැදිි කරන්න කියලාතිනවා. සැබෑවටම මේ අත්දකින ලෝකය තුළ ටීව එක එන්නෙමෙයි. එක තුළ නෙමේමල්ලු අත්දකින ලෝකයේ තුළයි වැඩියෙන් පරිසං වෙන්න්නඔන් ටීවි බලකොටන දරමය දැම් මේ වගේ දේශනාවක් කාහන වෙලාවක නම් දේශනාව මනසිකාරය තියන නිසා තමන්ට පරිසං වෙන්ට තින ඉඩකඩ වැඩිටව එකේ බලාගෙනින්න්නවා වගේම තමයි මේ ලෝකයේ දිහා බලාගෙනන්නකොටත් මේ විච්චූරණ ලෝකයේ තුළ පින්වත්න සීලයේ පලුදු වෙන දේවල්ම සීලයේ කැලැල්වෙලා යන දේවල්ම තමයි ලෝකයෙන් අපට වැඩියේ මුුණ ගැහෙන් තකොටව එක දිහා බලාගෙනන්න වෙලාවට ද මේ පිනු තුන්හනම ධර්මදේශ අවශ්‍රවය කරනකොට ඇහෙන දකින ේවල් ෙ සතකොට ධර්මදේශනවාහනකොට ඒ ධර්මය සංයමයක් කරරිතියෙන නිසා ඒ ොහොතේ සිහ පවත්ව ගන්න පුළුව ඒක තව හොඳයි නමුත් මේ පවතින ලෝකයට නිරන්තරයෙන් අපි අනේ එනකොට කණ බොන කොට අඳන පලදිනකොට ගනු දෙනු කනකොට මුණ ගැහෙන අදකීම මත මොන්න තරන් සීලයේ පලුද වෙන දේවල් ද ඇහෙන්නේ දකින්නේ පෙනෙන් හිතෙන් ඔක්කොම වෙන්නේ හොඳමදේ තමයි හිත පරිස්සංකරගන්නක හිත පරිස්සංකරගත්ත තැනක සියල්ලම පරිස්සංකරගත්ත වෙනවානි ඒ නිසා මේ ලෝකයේ ටීව එක දැන්වීම අනෝ කියලා ටීව එක වාහලදානක මෝඩ වැඩක් මේ ලෝකයේ ඒබලාට ඇස් දෙක පියාගන්නක මෝඩ වැඩක් කන්දක වානවශ්‍ය සිින්දුුවක්න යයින්න එකටන්දරාගේ අවස විදේ ින්දුවක් නගැ එහම ින්දුමනය හි නිිත්ති. ඒ වගේ වෙලාවක ඒතින් කන් දෙක වහගන්න එක මෝඩ වැඩ නී ඔය ඇහුණනාවේ ඔය පෙනුණාවේ දැනනාවේ හිතනාවේ ඒවා අතර පින්වත්න තමන් රාගේවත් දේශේවත් මෝහයවත් ඇතිකරගන්න නැති විදියට හිත හදාගනට ඒ මොහොතේ ඒ මොහොත්ත තුළ එළඹ සිටි සිහිියත් එකැන සතිසම්ප ජඥය කියන එක ඔබ පරිසංකරේ ඇම වෙලාවකම මතකතියාගන්ඩ තමන්ගේ පැත්තේ සිහතියාගන් ටව පැත්ති සිහතියාගන්න නැතුව. දකින රූපේ පැත්තේ සිහිහතියාගන්න නැතුව පින්නත්නී පුළුවන්නන් දක්ෂතාවයක් හදාගන්ඩ තමන්ගේ පැත්තේ සිහියතියාගන්න. අද ගොඩාක්කයියට තියන අවුල තමයි ටවි බලනකොට ටව එක පැත්තේ සිහිහතියෙනෙක්.ටීව පැත්තේත් සිහිහතියාගෙන තමන්ගේ පැත්තේ සිහිහතියාගන්ඩ බැරිවුණට පස්සේ ටීව එක දිහා සිහතියාගෙන නිසා දකින අත්දකින ලෝකයට හරි ලේසිෙන් ඔබෝ අවස්සන්ඩ පුළුවන්. ලේසිෙන් ඔබෝ කලඹවන්ඩ පුුවන් එහෙම කැලඹින් ඇැති තැනකට හිතහදාගන්නඩ ඔබට වුවමනාවක් කැමැත්තක් තියෙනවා නම් ඔබ හිත පරි සංකරගන්නුන්. ලෝකයටටවකට රූපවාහිනයට චෝදනා කරලා හරියන් නෑ අදදකින රූපට චෝදනා කරලා හරිියන්න ඇර් බලන්නඩ බාගට ඇඳල කියලා. බාගෙට අඳපුගෙනෙක් ඇඳපුවාවෙ බාගෙට ඇඳීම පදනම් කරගෙන ඔබගේ හිත තුළ කලේස ධර්මයන් උප්පාදනය නොවන විදිහයට හිතහදා ගත්තුත් බාගට නිෙමේ ඇඳු නැතුව හිටියත් ඔබටඒ කරපුු දෙයක් නෙමි. බාහිර දේවල් මත ඔබ ඕනෑට වඩ කලබල විය යුතු නැහැ ඔබ හිත රැකගෙන තියෙනව නම් බාහිර ලෝකෙ කවරාත් දැකීමක් තුළ වුනත් ඔබට පුළුවන් නොකැලඹුණු කෙනෙක් විදිට ඉන්ඩ විස්සාල කටු පදුරු තියන මහ වනාන්තරේක ඇවිදිනකොට මුළුුවනේම කටු අයිංකරකර යනඒ එක මෝඩ වැඩා. ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙ මුළු කැලෑවම කටුුවයිංකරන එක. කටුවහේ තිබුණාව කැලෑවල කටු තියෙනවා. කැලෑවල බොහොම මුරුද්දු කොලාතු විතරක් නෙමේ කටු පඳුරු බොහොම බයානක. තමන්ගේ අතපය පසාරු කරන්න පුළුවන් බොහොම දර්රදාඩු කටුවර්ග තියෙන්ට පුළුවන් ඒක බොහෝම අසාමාන්‍ය අත්දැකීමක් නෙමයි පින් අත්නයකිතාම සාමාන්‍ය දෙයක් කැලෑවල හෙම තමයි මුරුදු බොහොම ප්‍රනීත ශාක කොට්ටාස පලතුර වර්ගත් කැලෑවල හැදෙන වගේම කටුවගේ ඉතා ගොරෝසු දැවිල්ල ඇති කරවන කැසුම් ඇති කරන එකන්නේෙ ඔයකාහන වර්ගේ ඔයකාහමිල්ලිය කියන කොලෙහෙම ගැව්නමකාණවනි. ඒවගේ තමංව අපහසුතාවයට පත් කරන්න දෙවලු තියන්න පුළන්ගේ කැලෑවේ හැටි. ඒක කැලෑවෙ ස්වභාවයක් විදිට දකිින්ඩ එක ධර්මතාවයක් විදියට දකින්නඩ කැලේට යන මනුසයා දක්ෂ වෙඩෝඩ. තින් දැන් කටු තියෙනවා කියලා, කැන විශාල කටු වනයකට ගියපු මනුස්සේක වනේක අතරමංවිච නුස්සේ කටු අයින්කරගියුත් මංහිතනිව. අවුරුදු ගානක්යයි ඒ කටු ිකයිං කරල යාටෙන්ට ඒකඉතින් උදේකකාරී නැහැ. හොඳම දේ තමයිපින්වත්නී කටුතියන තැනක සරප්පු දෙකත්දාගෙන යන එක. හොදද කටුවැනි නැතිවිදිිය හොඳ ශක්තිමත් සෙරෙප්පුතියන සමහර සරෙපපුුණන වැඩක් නෑ. ඒ සෙරෙපපු ඉතා ඉක්මට පසාරු කරග නැවිල්ලා තමාට අනතුර. උදා කරනවා ස්වල් පාස්වල් පරැකවරණය ඇතියෙනෙ නමුත් හොන්තා සෙරෙප්පු තියනවා ඒවා දාගත් අට පස්සේ ඉතා විස්ස සහිත කට්ටක් ඉතා ස්තිියුණු කට්ටක් වනත් පසාරු කරගෙනෙන්නේ හරිම අඩුවේ. සෙරෙප්පු අත්දාගෙන තමා තුළත් ප්‍රවේශම තිබ්බොත්. සෙරෙප්පුෙන් එක පැත්තකින් ප්‍රවේශම තියෙනවා තමාතුළත් බොහෝම සිහිනුවනින් අඩිය තියාගෙන ගියොත්. ෑම සෙරපපුදාල් ඉන්නනි කියෙලා ඒම අවට ගයාට අඩිය තියන්නැතු තමාතුළක් සුරක්ෂිතභාවේ තිබ්බොද, එයාට සිත්සේ කිසිදු අවධානයකින් තොරෝ මේ විසාාල කටුවනින් එළියට එන්න පුළුව. ඒවාගේ තමන්ගේ හිත හදාගනි තව තව පැතිවලින් සීලයකින් අනුග්‍රහයද සතියෙන් අනුග්‍රහයිද නොෙක්කාරය අනුග්‍රහය හදාගත්ත ගමන් හිතට තවදුරටත් පුදුමාකාර ශක්තියක් ඇතිවන ඉදිරියට ධර්මී දියුණුකරගන යන්න. එන්සා රුපවාහිනියය නෙමේ යවුල උපවාහිනී බලනකොට රාගය ඇතිවෙන්න විදිට හිත පවත්වන එකයි යවුල එබඳු හිතක් පවත්වන්නේ නැතුව. පරිස්සමෙන් ලෝක ඇසුරු කරන්න කෙලායි ඇත්තු අන්තිමටම කියනකාරණයට කියන්න තියනෙ හැමදිනාටම ජීවිතාව බෝධය ධර්මාව බෝධය පිණිස මිදේශනා උපකාර වේවා. ිනත් ද දේශාව විදායකත්වය දෙදහස් විසියගේෙන් නොෑම්බර් මාසේ විසි එක්න දිනට ජන්මදිනය සමරණ W.W ඒේපාලිකා චන්ද්‍ර සේකර මහත්මියයට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉක්මන් භවයකදී එතුමයට කායිකමානසික යහපත ඔබය ලෝකාර්ත සංසිද්ධිය සැලසිල ඉතා ඉක්මන් භවයකදී. උතුම් චතුරාරි සත්‍යය අවබෝධ කරගන්නන්ට මේ කුසල් බලවත්වයවාකෙන් අරමුණින් තමයි දියනියන් දෙදෙන ඇතුළු පවුලේ පෙන්න්නතුන් මේ දේශනාමය කුසලයට. තමන්ගේ දායකත්තේ දරන්න ඉතාම ශ්‍රද්ධහවින්. එ දියනිවරු දෙෙනටත් අප ආශිරවාද කරනවා ඒ මවගේ ජන්මදිනේ වෙනුවෙන් මේ පින්කම සැලසුම් කිරීම වෙනුවෙන් ය ඇත්තන්ටත් නිදුක් නිරෝගී සුවදිගා සිරීම සැලසේවා. මීට වසර නමඒකටබෙර අභවා ප්‍රාප්ත වෙච්ච ජීසි සමන් ලාලිත මහත්මාටත් විමල බන්ධු විජේසිංහ ශ්‍රීලා විජේසිංහ බඳුල විජේසිංහ නන්දසිරි විජේසිංහ පී ඥාන සේන සහ තරිදුු තිලින සහ නදීක පු තරිදු තිලින නදී කියන පුතනුවන් දෙදෙනටත් සියලු ඥාතිීන්ටත් පරම්පරා ගතෝ මියගියාව සියලු ඥාතිීන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගන්නට මේ කුසල්ලඋපකාරවේවා ආයයිති භවේ සුවපත්වේවා ඉතා මික්මණින් ජාති්‍යද දුකවලින් නිහස් ලබන තුන් අම. නිවන් පිණිසම මේ දේශනාමයේ කුසල් හේතුවාසනාවේවා කියෙ අධිෂ්ඨාන කරගන තියනෝ. ඒවගේ මොබ සියල්ලු දෙනාටම මේ කුසල් උපකාරවේවා කායික යහපත සැලසේවා මානසික යහපත සැලසේවා නිදුක් බව නිරෝගි භාවේ සුවපත්භාවේ සැලසේවා ඉතා මික්මණින් චතුරාරය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්මදානම මේ කුසල් හේතුවාසනාවේවා කියල අධිෂ්ඨාන කරනවා. දෙේකන්හන්සවිචා අපටත් නිර්වාණාවවබෝධය පිනිසම කුසල් හේතුවඒවා කියල සත්පුරුෂාදහසක් ඇතිකරගනති නො බොම පින් ඔබට වෙනුවේ. ඒවාගේම ධර්ම දේශනා කරන සියලූම මහා සංගරත්නේත නිවන් දොරටුවක්ම වේවා මේ දේශනාාව කල අධිෂ්ඨාන කරගනතිනො ත්‍රිවිදහමුදාවේ පොලිසිෙරහ සහ රෝහල්වල වෛද්‍ය කාරි මණ්ඩලවලටත්. ද වසංගත තත්වෙන් පීඩාවිඳදින ලක්වාසි ලෝකවාසි හැම දෙනාටමත් නිදුක් නිරෝගේ සුව දිගාසිරි ප්‍රාර්ථනා කරලා තියෙනවා. මිය පරලෝ ගියායිගේ බවගාමී ජීවිතේද සුවපත්වේවාකින් අධිෂ්ඨානය ඇතිකරගෙන තියෙනවා. ධර්මශ්‍රවනය කරපු ලොකුකුඩා ලක්වාසි ලෝකවාසි ඔබ හැම දෙනාටමත්. උතුම් නිවන් පිණනිසම මේ දේශනාමය කුසල් හේතුවේවා කිය අධිෂ්ඨාන කරනවා. අවිීචය පටන් බාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙන නොපෙනෙන හැම දෙෙනනාටමත්. සතරවරන් රජදරුවන් සක් දෙවිඳන් ප්‍රධාන සියලු දිවිරජ මණ්ඩලවලටත් බ්‍රක්්මරාජ මණ්ඩලවලටත් මේ උතුම් කුසල් හේතුේවා සංසාර දුග්‍යවා ලබන උතුම් නිවන් පිණසම මේ දේශනාමයේ කුසල් හේතුවේවා කිය අධිෂ්ඨාන කරනවා. ඔබට බොහෝම අනුමෝදනා වේවා WA සේපාලිකා චන්ද්‍රසේ කර මහත්මියයට නිදුක් නිරෝගයේ ජන්මදින සැමරුම් පින්කමක් වේවාකි අධිෂ්ඨාන කරනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්ස ප්‍රධන කාරය මණ්ඩලේටත් වහ වහා ධර්මාවව බෝධවේවාගේෙන් අධිෂ්ඨානයෙන් දේශනාව නිමා කරන ඔබ හැම දෙනාටම තෙරුවන්සරණයි. මෝහහයෝ නිප්පානන්.